ආයුබෝවන් ඔක්කොටම ජය වේවා මේ ගයන් වික්‍රමතිලගේ YouTube channel එකේ හැමදාම මම උයන කොටන අද මම එකරන් ආව මේකේ උයන්න අපේ කිචන් එකට යවුවනේ සිහින කුමාරයා තාරුණිය ඉන්දියන චමත්කාරය ඔපියර චමත්කාරය ඉතින් මෙයා මේ හැමදාම පේශල මේ අපේ ගෙදරදී ඒගොල්ලෝගේ ගෙදරදී පේශලගේ ඉන්දියාවේ හිටපු කාලේ ඉගෙනගත්ත කාලේ හදන කෑම ටිකක් තියෙනවා ඒකේ එකක් තමයි මටන් කරි එක චිකනුත් හදනවා තව පූරි හදනවා තව ගොඩක් දේවල් හදනවා ඉතින් මං හිතුවා අද මටන් කරි අද මටන් කරි මම මේ මෑ සාමාන්‍යයෙන් චෙෆ්ලා මෙහෙම ඉන්නේ නැහැ මම වෙන ගමනක් යන ගමන් මේ සින්දු ගෑන් යන්න තියෙන එක අපුගේ මාස්ටර් කියන්නේ ඔව් ටක් ගාලා මටන් එක හදලා දෙන්න මටන් එක හදලා දෙන්න ලොකු ගාණක් ගන්නවා මේ 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 ප්‍රෝග්‍රෑම් එකට එනවට අපි බලමු ස්පෙෂල් එකේ මටන් කරි කොහොමද කියලා බලාගනිමු අපට ස්කාල කරමු ප්‍රථමයෙන් ලුණු කපා ගන්න ඕනේ ආදි බබා ලස්සනට මෙන්න මෙන්න මේ දැන් නම් ලස්සනට කපනවනේ නේ කපනවනේ වාසයෙන් මගෙන් හදන මටන් කරි කන්න මාදි මේමයි සාමාන්‍යයෙන් චෙෆ්ලා කරන විදිහ අර ප්‍රොෆෙෂනල් විදිය නෙමෙයි මේක පොඩ වල් විදිය නමුත් මොන විදියෙන් හරි කෑම එකනේ රා වෙන්න ඕනේ නැද්ද ආදි බෝ යස් අපි මස් ආදිවව මැරිනේට් කරගන්න ඕනේ. හරි. මැරිනේට් කරගන්න අපි ඉස්සෙල්ලම මගේ රස කහ කුඩු දානවා. කහ වලින් රට ස්වයංපෝෂිත හිඳ අපිට කහ වලින් ප්‍රශ්නයක් නැහැ. අපි කහ කුඩුක් දාමු. දැන්ම ඊට පස්සේ මේ ඇවිල්ලා බෙදපු පහේ කුඩු මස්කරි මසාලා ටික දැන්ම පොඩි වෙන රහක් එනවා හරි ඊට පස්සේ අපි දානවා ලුණු එක ලන්ට අවශ්‍ය ප්‍රමාණයට දාගන්න පුළුවන් මොකද ලුණු එක එක කෙනා එක එක ගානට නේ කන්නේ ලුණු පොඩ්ඩක් සුග වගේ ලුණු පොඩ්ඩක් සුග වගේ මම සාමාන්‍යයෙන් වාසේ පොඩක් දානවා සෝයා සෝස් හරියට හරි ආදී බලන්නවා සීන් එක ඒ සෝයා සෝස් නොකයි සෝයා සෝස් ගල්තින් සෝයා සෝස් ටිකක් දැම්ම දාලා සි මෙරිනේ ඊට පස්සේ කර්ඩ් පොඩ්ඩක් දාගත්තොත් හොඳයි. ආදි කියනවා වගේ යෝගට් වගේ කර්ඩ් පොඩ්ඩක් දාගත්තොත් හොඳයි. කර්ඩ් පොඩ්ඩක් යෝගට් වගේ
කරන්නේ. උයනවා කියලා කියන්නේ වෙන කලාවක්. කලාකරුවා කියලා කියන්නේ හොඳට උයලා කළා එහෙම පුරුදු මිනිහෙක් කියලා තමයි මම අහලා තියෙනවා අපි හිටපු හොඳ කලාකරුවෝ ඒ කාලේ වෙලද මස්කේ මේ වගේ දේවල් හදලා එහෙම පොඩ්ඩක් දන්නේ නැහැ. අතල්ලේ ගිහින් උඩයල් තමයි මේ කාලේ. ඒක අපි මේ ෆන් එක ගන්න ඕනේ. එතකොට තමයි උයනවා කියලා කියන්නේ වෙන ෆන් එකක්. Yes. ඒකත් ගන්න ඕනේ ආයතෝ. Yes. Right. අනේ මේ බහලා තියු. ඊට පස්සේ දැන් තෙල් ටිකක් දාලා එන්න මෙහෙම තව ටිකක් උඩලා තෙල් ටිකක් දාලා තෙල් ගොඩක් දාන්න එපා. මොකද මටන් වගේ හරියකට මටන් වල තෙල් තියෙනවනේ. ඒකට ඊට පස්සේ මම දානවා ලුණු මිරිස්. කරාබු නැටි දෙකක් විතර දානවා. සුට්ටක් අපි අඩු කරගමු ගෑස් එක. දුවගෙන දැම්මා. දාලා ඊට පස්සේ මේ මගේ විදිය ඈ. මොකද ආටිස්ලා කියලා කියන්නේ හැම වෙලේම අත්දැක බලන අය. ඒතොර කෑමක් බීමක් වුණත් අත්දැක බලන තමයි අත්දැක බලන්න හදන්න ඕනේ. ආටිස්ලා කියලා කියන්නේ කොහොමත් කාලා බීලා ෆුල් ෆන් එකේ ඉන්න අයනේ. ඒක තමයි නිර්මාණශීලී හැකියාවන් ඔක්කොම එන්නේ. නේ. ඔව්. ක්‍රියේටිවිටි එක එන්නේ. ස්පෙෂල් වේ. ස්පෙෂල් වේ. දැම්මා. උරුදු පොතු. ඊට පස්සේ මේ බේලිෆ් කියලා තියෙනවා. ගන්න පුළුවන් ඔයගලන්ට. ෆුඩ් සිටි එකෙන් අරගෙන බේලිෆ් එකක් දෙකක් දැම්මම මේවා ඇත්තටම හොඳයි. හරි. ඊට පස්සේ අපි දාගමු සුදු ලුණු. garlic. කරපිංචක් දානවා. ඊට පස්සේ අපි ලුණු ටික දාගන්නවා. මේකේ ස්පෙෂලිටි එක තමයි මම ගොඩක් වෙලාවට ලුණු වලින් තමයි ග්‍රේවි එක ගන්නෙ. වතුර දාන්නේ නැහැ. හරි. දැන් තක්කාලි දානවා. මෙන්න මේ දාලා ලුණු දාලා තක්කාලි. දැන් පොඩ්ඩක්. මේකේ මේ තියෙන විශේෂම දේ තමයි දැන් මම සාමාන්‍යයෙන් ග්‍රේවි එක ගන්නෙ ලුණු වලින්මයි. ඒකට ලුණු පොඩ්ඩක් ගෙඩියක් දෙයක් වැඩියෙන් දැම්මම කමන්නේ නැහැ. එතකොට අර මේ ග්‍රේවි එක ගන්න මාර හොඳයි. ඒ ලුණු ග්‍රේවි එකෙන් තමයි යන්නේ. ලුණු එක තැම්බිලා එනකොට ඒ එන ග්‍රේවි එකත් එක්ක තමයි යන්නේ. ඉතින් දැන් අපි පොඩක් වහලා කළා සුට්ටක් මැලවෙනකන් තියමු. ලුණු සුට්ටක් නිකන් තැම්බෙන්න ඕනේ. එතකොට ඊට පස්සේ අපිට මන් දාන්න පුළුවන්. ඊට පස්සේ තක්කාලි දාන්න ඕනේ. ඊට පස්සේ අපිට garlic paste එකෙන් පොඩ්ඩක් දාන්න ඕනේ. garlic තොට රසයි වැඩි. පොඩ්ඩක් ලුණු සුට්ටක් තැම්බිලා දෙන්න. සුට්ටක් තැම්ුණාම හොඳයි. දැන් අපිට මටන් එක දාන්නත් පුළුවන්. මටන් එක දාලා ඊට පස්සේ අපි බලමු. අපි මටන් එක දැම්මා. දාලා හොඳට ලුණු ටිකක් එක්ක මේ මික්ස් කරගන්න ඕනේ. මෙන්න. මික්ස් කරගත්තා. ඊට පස්සේ තක්කාලි දානවා. තක්කාලි දැම්මා. ඊට පස්සේ අපි පොඩ්ඩක් විතර මේ garlic sauce මේ paste එක චුට්ටක් දාමු. ඒක ගොඩක් දාන්නේ නැහැ පොඩ්ඩයි. ඉඟුරු paste එක පොඩ්ඩක් දානවා. මොකද පොඩ්ඩක් ජපෑන් වගේ. පොල් කිරි වතුර ඒව මුකුත් දාන්නේ නැහැ. එන්නේ මේක විතරයි. දැන් මේක එහෙම තැම්බෙන්න තිබ්බම හොඳට තැම්බෙනවා. ඊට පස්සේ පොඩි වතුරක් මේකෙන්ම හැදෙනවා. මේ ලුණු වලින් උයි මස් වල තියෙන වතුරයි නෑ. තෙල් වලින් උයි පොඩි එකක් හැදෙනවා. ඒක ඒ හැදෙන වතුර එක ඉඳනම්ම තියන්න ඕනේ. මේ ලුණු සම්පූර්ණම පොටිම වෙලා නැතිම වෙලා යනකම්. ඇත්තටම මේ සමනින් වෙලා තියෙන වෙලාවට එහෙම හවසකට පොඩ්ඩක්
මේ වගේ නිකන් කරි එකක් හදලා ගෙදර වෙනවා එමුනාද මේකත් එක්ක පූරි කන්න පුළුවන්. එහෙම නැත්නම් රෝස් පාන් කන්න පුළුවන්. තව මොනවද ඔයා කෑන්නේ? රයිස්. රයිස්. බත් කන්න පුළුවන්. ඉතින් මටන් කරි එකයි බත් එකයි විතරක් කන්නත් පුළුවන්. ඉතින් ඒ වගේ පොඩි වෙන එකක් ඉතින් ඇත්තටම කියනවා සමහර අය හිතනවා අපි උයනවාද අපි පිරිමි ගෙවල් වල අපි උයන්නේ නැහැ පිස්සුද ගෑනු තමයි වෙන්නේ මේකක් නැහැ උයනවා කියලා කියන එක වෙන කලාවක් ඒක වෙන මෙන්ටලි වෙන ෆන් එකක් ඒකම ඔබට ඕනේ නම් වයින් ෂොට් එකක් එහෙම ඔයාට මටන් කරේ හදන්න පුළුවන් ඔයා ෆේමස් නිසා ඕ ඉතින් ඒ වගේ පොඩ්ඩක් ඒ වගේ සින්දුවක් දාගෙන පොඩි මයින් ඔබ කැමති ඒක අපි ප්‍රොමෝට් කරන්න ඕනේ ඔබ කැමති ධර්මය වර්ගයක් සමගින් ඔබට පුළුවන් මේ විදිහට හදාගන්න නිකන් ফুল රොමැන්ටික් සින්දු ටිකක් දාලා ඊට පස්සේ මේකේ නියමම ෆන් එක තියෙන්නේ දැන් මේක කන ගමන් වටේ කට්ටිය ඇප්‍රීෂিয়েට් කරන ශාමා රසයි වා නියමයි අන්න ඒක තමයි නියම ඒ එතනින් එනවා වෙන දැන් ඔය අපි මං හැම වෙලෙම කියන්නේ දැන් ඔය ආටිස් කෙනෙක් වුණාම අපි කලාකරුව ගැන කතා කරන අපි කලාව කරන හින්දා ඒගොල්ලන්ට ඕනේ ඇප්‍රීෂিয়েෂන් එක ස්ටේජ් එකකට නැග්ගා කොච්චර සින්දු කිව්වත් රඟපෑවත් සාමාන්‍යයෙන් කොච්චර සල්ලි හම්බුණත් මිනිස්සුන්ට ඕනේ අර ආටිස් කෙනෙකුට ඕනේ ඇප්‍රීෂিয়েට් කරන එක ඇප්‍රීෂিয়েට් කරනවා මිනිස්සු ආව ඔයා රඟපාලා තිනමරු ඔයා සිං කරනවා නියමයි ඔයා ප්ලේ කරනවා නියමයි ඒ වගේ මේ කැමරා එකේ අනිත් අය ඇප්‍රීෂিয়েට් කර කර කද්දි ඒකේ තියෙනවා වෙන වෙන ෆන් එක අනිත් ඒ ගෙදර මිනිස්සුත් හැපිනේ අපි ලෙවල් වලට එලා ඉඳලා මෙහෙම පොඩි එකක් හදනකොට කරනකොට ගෙදර මිනිස්සුත් එහෙම අනිත් එක තමයි මේකේ පොඩි තව ට්‍රික් එකකුත් තියෙනවා ඒකට සාමාන්‍යයෙන් සතියට දවසක් දෙකක් මොන හරි පාවිච්චි කරන්න එන්නේ මොහොනේ වුණොත් ගෙදර මේ වගේ එකක් හදන්න පටන් ගත්තම වයිෆ්ලත් චේප් එකේ බොහොත් කියන්නේ නැහැ. ආ මම හදනවානේ. ඉන්න පොඩි. මේවා උයන එක ඇතුලේ තව කතන්දර ගොඩාක් තියෙනවා. ඒ ඔක්කොමත් එක යන්න ඕනේ වැඩේ. නැත්තම් ෆන් එක නැහැ නේ. No fun. No fun. අන්න ඒක. මේ ළමයිනුත් ආසයිද මේ ආදි ළමේ වැක බෝල වගේ ඉන්නේ මොකද? අපි උයලා දේලා. වෙන කොහොමද? මේක අපේ වයිෆ්ලට මේ විදිහට හදන්න බෑ. ඒගොල්ලෝ හදන්නේ මෙනේ. ගොඩ දඩබඩ ගාන මම දාලා රෙමි කළා හදනවා මේවා ස්පෙෂල් එකක්. මොකද දැන් හැම වෙලේම ගෙදර වයිෆ්ලා ඒගොල්ලන්ට පොඩි චේන්ජ් එකක් තියෙන්න ඕනේ. මොකද ඒගොල්ලෝ හැම වෙලේම මේ ළමයිල්ලගේ ළමයින්ගේ වැඩයි අරවයි මේවයි කතන්දර ගොඩක් නේ. ඒකෝර අපිත් දෙන්න ඕනේ ඒගොල්ලන්ට පොඩි මේ වගේ සහනයක් සහ මේ වගේ ෆන් එකක්. එතකොට ඒගොල්ලෝ අපිත් එක්ක හරි සන්තෝෂෙන් ඉන්නවා. අපි මේ හැමදේම කරන්නේ සන්තෝෂෙන්. සන්තෝෂේ තමයි ප්‍රධානම දේ. ඉස්සල්ලාම නිරෝගීකම ඊට පස්සේ සන්තෝෂය නේද හැපි එකේ ඉන්න එක තමයි වැඩි හොඳම දේ. ඉතින් ඒගොල්ලොත් හැපි අපිත් හැපි කෑව වේවා ඊට පස්සේ දෙයනේ කියලා නිදාගත්තා එහෙම ෆන් එකේ ඉන්න පුළුවන්. සම මේ වගේ කරන්න ඕනේ ගෙවල් වලට කියලා අයිතිම කොල්ලෝ. කොල්ලෝ පටන් ගන්න ඕනේ වැඩි. කොහොමද ආදි සුමුද කොහොමද? හොඳයි. මෙමයිනේ. දැන් බලන්න මං කිව්වේ අර මේ වගේම මේ මේක තියනවා කියලා මේ ලොකු වතුර එකක්. අපි තව වතුර දැම්ම නම් එහෙම මේක නිකන් මාළු ටැංකිය වගේ වෙනවා. ඒ නිසා එහෙම වෙන්න ඕනේ නැහැ. අපි ලොකු වතුර දාන්න නැතුව මෙහෙම නම් මේකෙම වතුර එකක් හැදෙනවා. ඊට පස්සේ මේ ලූණු තව තැම්බෙනකොට ලූණු මැල වෙනවගෙන යනකොට ඒකේ හැදෙනවා වතුර එකක්. ඉතින් මේ සියලු දේවල් මේ හොඳට තැම්බෙනවා. මේකත් එක එහෙම තැම්බෙන්න අරින්න ඕනේ. පොඩ්ඩක් ඇරලා කරලා බලන්න ඕනේ. පොඩ්ඩක් බලලා හොඳට තැම්බෙන්න ඕනේ. කියන්නේ මටන් කියන්නේ පොඩක් අයයි. ඒක තව හොඳට තැම්බෙන්න ඕනේ. දැන් අපි බලමු. මේ තියෙන්නේ හොඳට සුවඳයි. මේකට තියෙනවා ඒ වගේම තමයි දැන් අර ලූණු අරම මේ ඔක්කොම ඔය වෙලා මේ තියෙන ග්‍රේවි එක දැක්කනේ ලූණු මුකුත් නැහැ ඒකෙන්ම ග්‍රේවි එක හැදිලා තියෙනවා දැන් අපි හදාගත්තා අපි මේ මටන් කරි එක දාගමු හිමින් ෂේප් එකේ මේ ඩිෂ් එකට ආදිත්‍ය අම්මේ ආදිත්‍ය එලා අහනවා ආපු වෙලේ ඉඳන්
දීලා තියෙන මටන් එක මේ පේනවනේ ලුණු අරවා මේ